අයිබෝවන් සමාජ මාධ්‍ය හරහා සනික ණය ලබා දීමේ ක්‍රමවේදී ඉහළ යමින් තිබෙන බවත් මේ හරහා ණය ලබාගත් අතිවිශාල පිරිසක් දැඩි ලෙස අසරණ වී සිටින බවත් ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය සඳහන් කරනවා. නීති විරෝධී ආකාරයට මෙම කටයුතු සිදු කරන නිසා සමාජ මාධ්‍ය හරහා ණය ලබා දීමේ කටයුතු වහාම නවතා දමන ලෙසට මහ බැංකුවෙන් ඉල්ලා සිටින බවද එම සංගමයේ සභාපති අසංකරුවන් පොතුපිටිය මහතා සඳහන් කර සිටිනවා. මෙම ක්‍රමය ඔස්සේ ණය ලබා ගැනීමේදී රුපියල් 10000ක ණය මුදලක් ඉල්ලුම් කරන පිරිස්වලට හිමිවන්නේ රුපියල් 7000ක මුදලක් බවත් ඉතිරි රුපියල් 3000ක මුදල දින 10ක් කාලයක පොලිස් සඳහා රඳවා ගන්නා බවත් හෙතෙම පවසා සිටිනවා. සෑම රුපියල් 10000කටම රුපියල් 3000ක මුදල පොලී මුදල් ලෙස රඳවා ගන්නා බවත් ණය ලබා ගැනීමට අදාළ තොරතුරු ලබා දීමේදී ණයකරුවන් නොදැනුවත්වම ජංගම දුරකථනයේ තිබෙන දුරකථන අංක පවා ලබා ගන්නා බවටත් වාර්තා වෙනවා. ණය ලබාගෙන දින 10ක් තුල ගෙවීම සිදු කිරීමට නොහැකි වූවොත් ජංගම දුරකථනයෙන් ලබාගත් දුරකථන අංක කිහිපයකට කතා කර ණය ලබාගත් පුද්ගලයාගේ නම පවසා අදාළ මුදලට අපකරුවෙකු ලෙස නම් කර තිබෙන බවට දුරකථන අංකවලට කතා කර දැනුම් දෙන බවද සභාපතිවරයා පවසා සිටිනවා. මීට අමතරව සමාජ මාධ්‍ය හරහා ණය ලබා ගැනීමේදී ජාතික හැඳුනුම්පතේ පිටපතක් ලබා ගැනීම අනිවාර්යයෙන්ම සිදු කරන බවත් දින 10ක් තුළ ණය ගෙවා ගැනීමට නොහැකි වූවොත් සමහර අවස්ථාවල ජාතික හැඳුනුම්පතේ පිටපත සමාජ මාධ්‍යයට මුදාහැර ලබාගත් පිරිස අපහසුතාවයට පත් කරන බවත් හෙතෙම සඳහන් කළේය. අදාළ ණය ලබා දීම වැඩි වශයෙන් විදේශිකයන් මැදිහත් වී සිදු කරන බවට වාර්තා වන බවත් මේ ආකාරයට ණය ලබා දී අධික පොලී මුදලක් ලබා ගැනීමට කටයුතු කළද ඊට අදාළ රජයට කිසිදු බදු මුදලක් පවා හිමි නොවන බව ජනතාව ආර්ථික වශයෙන් අර්බුදයකට ලක්ව තිබෙන නිසා සනික ණය ලබා ගැනීම සඳහා යොමු වෙමින් තිබෙන බවත් පවසා සිටිනවා. මේ නිසා ජනතාව සමාජ මාධ්‍ය හරහා ණය ලබා දෙන ස්ථානවලින් ණය ලබා ගැනීමට යාමේදී ඒ පිළිබඳව දැඩි ලෙස සොයා බැලීම් සිදු කළ යුතු බවත් පොතුපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කරනවා. මෙවැනි තොරතුරු අද සෙනින් දැනගැනීමට අපිව subscribe කර තබා ගන්න.